සුබ දවසක් සියලු දෙනාටම මං ඔයාගෙන් ඇහුවොත් ඔයා WhatsApp ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙනවද ඔයාගේ මොබයිල් ෆෝන් එකේ WhatsApp තියෙනවා නම් ඔයාට දවසකට රුපියල් 8000කට එහා ඔයාට WhatsApp එක හරහා earn කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේක ඉදින් මහා ලොකු තියරීස් නෑ ඇත්තටම තියෙන සිම්පල් තියර එකක් මේ සිම්පල් තියර එක ඔයාගේ මොබයිල් ෆෝන් එකේ WhatsApp තියෙනවනම් එහා පැත්තේ ඔයාගේ මොබයිල් ෆෝන් එකේ Facebook එක තියෙනවනම් WhatsApp එකයි Facebook එකයි හරියට කම්බයින් කළොත් ඔයාට ඔයාගේ WhatsApp එක හරහා දවසකට රුපියල් 8000කට යා මේ මෙතඩ් එක through earn කරන්න පුළුවන් හොඳට මතක තියාගන්න මේ මෙතඩ් එක genuine මෙතඩ් එක genuine මෙතඩ් එකක් වගේම ලංකාවේ ගොඩක් කට්ටිය use කරන platform එකක් විදිහට Facebook එක ඔයා හරියට use කරන්න සමහර විට මේ වෙද්දි දන්නවා ඔයා මේ දෙක අද ඉඳන් හරියට use කරන්න ඕන හරියට use කරොත් මේ මෙතඩ් එක through ඔයාට success වෙන එක මාරම ලේසි reason එක තමයි මේ video එක ගේන්න කමෙන්ට් එකක් තිබුණා ඔය කමෙන්ට් එකට සාධාරණයක් කරන්න තමයි මේ වීඩියෝ එක මම කරන්නේ මේ වීඩියෝ එකේ මම ගරන්ට් කරනවා ඔයාගේ ඉන්කම් එක අනිවාර්යෙන් දවසකට රුපියල් 8000කට යා මේක මම ඔයාගේ ඉන්කම් එක ගරන්ට් කරනවා හරි මේ ගැන කතා කරමු මේ ගැන කතා කරන්න ඉස්සරින් ස්පෙෂලි මතක් කරන්න ඕන ඔයාලා මේ වෙද්දි දන්නවා මාස්ටර් කෝසස් වලට ඩිස්කවුන්ට් එකක් ඔෆර් වුණා අද අවසාන දවසේ මේ මාස්ටර් කෝසස් වල ඩිස්කවුන්ට් එක තියෙන කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ මාස්ටර් කෝසස් වල ඩිස්කවුන්ට් ලින්ක් එක කැමති නම් ඔයාට ඇවිල්ලා ඒ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට අද දවස ඇතුළතදී මේ මාස්ටර් කෝසස් වලට ඔයාට ජොයින් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා හරි ස්පෙෂලි ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් ඇත්තටම මේ WhatsApp එකයි Facebook එකයි අතර තියෙන සම්බන්ධය මොකද්ද හරි මේ සම්බන්ධය ගැන කතා කරද්දී අලුත් වෙබ්සයිට් එකක් තියෙනවා මේ වෙබ්සයිට් එක හරහා එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකෙන් අපිට සර්විස් එකක් දෙනවා WhatsApp through online store එකක් මේන්ටේන් කරන්න totally free වගේම මේකේ paid version එකක් තියෙනවා හරි paid version එක ගැන කතා කරන්න ඉස්සරින් ඔයා යන්න මේ වෙබ්සයිට් එකට මෙන්න මේ වෙබ්සයිට් එකේ නම තමයි on whatsapp කියන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක හරහා අපිට පුළුවන් වෙබ් WhatsApp එක හරහා online store එකක් maintain කරන්න. හරි. Online store එකක් maintain කරන්න යන process එක ඇතුලේ ඔයාට මේකේ plans තුනක් තියෙනවා. මේකේ ඔයාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ plans තුනක් තියෙනවා. මේක option එකක් තියෙනවා අපිට totally free අපිට use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙවල ගත්තත් අපිට monthly $1 එකයි යන්නේ. හරි. ඔයා ගෙවල ගන්න ඉස්සෙල්ලි මේ method එක identify කරගන්න. මෙතන තියෙනවා sign up කියන process එක. Sign up කියන process එක ඇතුලේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් ඔයාගේ name එක, email එක, ඒ වගේම password එක type කළා. ඔයාට පුළුවන් මේකේ account එකක් හදාගන්න. හරි. Account එකක් ඉස්සෙල්ලාම හදාගන්න. Account එකක් හදාගත්තට පස්සේ එහෙම නැත්නම් දෙවෙනි step එකේදී ඔයාගේ email එක confirm කරන්නයි. Email එක confirm කරාට පස්සේ ඔයා එනවා මෙන්න මෙතනට. මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාගේ store එකට මෙන්න මෙතන ඔයාට name එකක් දෙන්න පුළුවන් store එකට name එකක් store එකක් හරි store එකක් අපි හදන්න යන store එකට name එකක් දෙන්න යන process එක ඇතුලේ නිකමට මම කිව්වා මේ video එක කරන්න special reason එකක් ඇතුව reason එක තමයි මම මේ reason එක ගැන කතා නොකර ඉන්නම් ඒ වගේම ඔයා මෙන්න මේ store එකක් ගැන කතා කරද්දී ඉස්ටෝ නිකමට මම ගිහිල්ලා සර්ච් කරලා බැලුවා Facebook එකේ සර්ච් කරලා බැලුවා නිකම් මම kids එහෙම නැත්නම් මෙන්න මේ kids කියන කැටගරි ඇතුලේ toys මම නිකන් සර්ච් කරලා බැලුවා සර්ච් කරලා බලන්න පුළුවන් ඕන කැටගරියක් අතරේ මම සර්ච් කරපු කැටගරිය toys නිසා මේ විදිහට එනවා මේක ලංකාවේ Facebook page එක මම කියලා දෙලා තිනවා කොහොමද Facebook page එකක් maintain කරන්න කියන දේ. ඒ වගේම මේ Facebook page එක හරහා ඔයාලට පේනවා ඇති toys තමයි sale කරන්නේ. Toys sale කරන process එක ඇතුලේ ඔයාලට ගියාට පස්සේ identify වෙයි. මෙයාලා එහෙම නැත්නම් මේ toys sale කරන process එක ඇතුලේ මෙයාලා WhatsApp number එකක් දෙනවා. එහෙම නැත්නම් video එක දාලා WhatsApp number එකක් දෙනවා. එතකොට එයාගේ WhatsApp number එකට message එකක් දැම්මොත් normally ඔයාලට මේක ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ලංකාවේ normally
page එක maintain එහෙම නැත්නම් page එකක් වඩ කියලා බලන්න පුළුවන් 100ට 90ක් වගේම ඒ concept එක තමයි use කරන්නේ. නමුත් අපි මේකට එලියෙන් step එකක් තිබිය යුතුයි. හරි. ඔයාලට ගියාට පස්සේ ඕනතරම් මේ විදිහට එහෙම නැත්නම් ඔයාලට හොයා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ වගේ ඕනතරම් webs එහෙම නැත්නම් Facebook pages තියෙනවා. Facebook pages තියෙද්දී මම ලංකාවේ කෙනෙක් විදිහට මේ වෙද්දී මම අරන් එන ඕක. එහෙම නැත්නම් මම මගේ store එක. මගේ store එක හදනවා. මෙතන වාගේ brand name එක. ඔයාලට කැමති name එකක් දාන්න පුළුවන්. අපි කියමුකෝ මම මෙතනට මගේ brand name එක SL online bro දානවා. SL online bro දානවා වගේම ඔයාගේ store එකේ මොනවද ඔයා sale කරන්න යන්නේ. ඔයාගේ store එකේ මොනවද sale කරන්න යන්නේ කියන දේ ඔයාලට මෙතන දෙන්න පුළුවන්. මම මෙතනදී මම bookshop එකක් තමයි maintain කරන්න යන්නේ. එහෙම නැත්නම් online bookshop එකක් මම maintain කරන්න යන්නේ. Online bookshop එකක් එහෙම නැත්නම් kids book collection එකක් තමයි මම maintain කරන්න යන්නේ. Collection එකක් maintain කරන්න යනවා වගේම ඔයාලට පුළුවන් ඔයාගේ logo එකක් ඔයාගේ brand එකට related වෙන logo එක මේකට upload කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ shop එකේ background එක ඔයාලට මෙතනදී හදන්න පුළුවන් background එකේ size එක 1368යි 200. මෙන්න මෙතනින් මේ විදිහට දෙනවා 1368යි 200. ඔයාලට පුළුවන් ඒක ඔයාගේ කන්නා එක හරහා මෙන්න මේ විදිහට ඔයාලට create කරගන්න පුළුවන්. කන්නා එක හරහා මෙන්න මේ වගේ මම banner එක create කරගත්තා. ඒ banner එකත් ඔයාලට මෙතනට upload කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතන මෙතන ඉල්ලලා දිනවා ඔයාගේ store එකේ URL එක. ඔයාලට පුළුවන් ඔයාලට කැමති එකක් මෙතන දෙන්න. මම මෙතන SL online bro කියලා දෙනවා. On WhatsApp SL online bro. එහෙම නැත්නම් onwhats.app/SL online bro. මේක තමයි මගේ URL එක. URL එක වගේම ඔයාගේ name එක. ඒ වගේම ඔයාගේ business එකේ address එක. ඒ වගේම ඔයාට country එක කිසිම ගැටලුවක් නැහැ. මේක ශ්‍රී ලංකාව තියෙනවා. ඔයාට පේනවාද ශ්‍රී ලංකාව තියෙනවා. ඒ වගේම ඔයා මෙන්න මෙතන enter කරන්න ඔයාගේ WhatsApp number එක. WhatsApp number එක enter කරද්දී හොඳට මතක තියාගන්න බිංදුව enter කරන්න ඕනේ නැහැ. ඉදිරි number 9 මෙතන enter කරන්න. මොකද මෙතන අපේ country code එක තියෙනවා. එතකොට ඉදිරි number එහෙම නැත්නම් අංක 9 මෙතනට add කරන්න. අංක 9 add කරලා ඔයාලට ඕන currency එක. ඔයාලට currency එක ඕන නම් ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් රුපියල් වලින් තියන්න පුළුවන්. මෙතන තියෙනවා ශ්‍රී ලංකා රුපියල්. ඔයාගේ store එක. Store එක හදන්න යන process එකේ තමයි අපි යන්නේ. ඒ වගේම මෙන්න මෙතන currency එක ඔයාලට කැමති currency එකක් USA dollars තියනවනම් USA dollars කැමති currency එකක් තියන්න. Currency එකක් තියනා වගේම මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන receive මෙන්න මේක WhatsApp මු තියන්න. ඒ වගේම මෙන්න මෙතන business category. ඔයාලට ඕන category. ඔයා මොන category එකෙන්ද කරන්න කියන දේ ඔයාලට මෙතනදී තෝරගන්න පුළුවන්. මම මෙතනදී ඔයාලට පේනදී toys ඒ වගේම children product කියන option එක මම දෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් accept orders කියන option එක ඇතුලේ delivers කියන option එක දෙන්න. එහෙම නැත්නම් self pick up කරන්න ඔයාගේ store එකක් තියෙනවා නම් self pick up කියන option එකක් දෙන්න. Self pick up or deliver කියන option දෙකෙන් කැමති නම් දෙකම දෙන්න පුළුවන් කැමති නම් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම discount rate එකක් තියෙනවා නම් අපි කියමු 20% discount එකක් තියෙනවා. 20% discount එකක් වගේ මෙන්න මෙතනයි මෙන්න මෙතන open or close කියන option එක ඇතුළේ open දෙන්න. මොකද shop එක open වෙන්න ඕනේ. ඒ වගේම language එක කැමති නම් මෙන්න මේක සිංහල language එක උනත් මේක තියෙනවා. නමුත් මම English language එකෙන්ම තියෙනවා. English language එකෙන් තියෙනවා. ඒ වගේම මෙන්න මේකේ ඔයාලට මෙතනදී හදන්න තියෙන්නේ business setting වල multi එක මේ විදිහට හදද්දී මෙන්න මෙතන තියෙනවා order setting. Order setting වල ඔයාලට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාගේ minimum order. ඒ කියන්නේ deliver කරනවා නම් minimum order. අපි කියමුකෝ deliver කරනවා නම් අනිවාර්යෙන් ඔයා orders 5ක්වත් මේකට place කර යුතුයි. එහෙම නැත්නම් orders 2ක් මේකට place කළ යුතුයි. එහෙම මොන හරි condition එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ condition එක දෙන්න. ඒ වගේම මෙන්න මෙතනින් තියෙනවා minimum order for delivery fee. ඒ කියන්නේ ප්‍රී ඩිලිවර් කරන්න මිනිමම් ඕඩර්ස් අපි කියමුකෝ මිනිමම් ඕඩර්ස් 10ක් දැම්මොත් මම ප්‍රී ඩිලිවර් කරලා දෙනවා. ඒ ඔප්ෂන් එක වාට එතනදී දෙන්න පුළුවන්. මෙතන ඩිලිවර් ෆී එකක් තියෙනවා. අපි කියමුකෝ ඩිලිවර් ෆී එක රුපියල් 200 නම් රුපියල් 200 දෙන්න පුළුවන්. මොකද මම කරන්සි එක සෙට් කළේ රුපියල් වලින්. කරන්සි එක රුපියල් වලින් සෙට් කරනවා වගේ මෙන්න මෙතන තියෙනවා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඒ වගේම ටැක්ස් එකක් තියෙනවා නම් ටැක්ස් එක දෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් ටේක් ඕඩර් on WhatsApp කියන එක yes තින ඒ විදිහටම තියන්න. ඒ වගේම මෙන්න මෙතනින් මේ විදිහට order setting හදා ගන්න. Order setting හදා ගන්න වගේම custom domain. Custom domain එක මෙන්න මේකේ pre plan එක ඇතුළේ අපිට add කරන්න බෑ. අපි paid version එකට ගියොත් ඔයාලට පුළුවන් custom domain එකක් මෙන්න මේ විදිහට ඔයාගේ domain එක මේක set කරන්න පුළුවන්. නමුත් domain එක set කරන්න ඕනේ නැහැ. Set කරනවා නම් ඔයාලට set කරන්න පුළුවන් no issue. Domain name එක set කරන්න එතනින් තියෙන option එක. ඒ වගේම මෙන්න මෙතන payment setting කියන option එක තියෙනවා. Payment setting කියන option එක ඇතුලේ මෙන්න මෙතනින් manual payment කියන option එක දෙන්න පුළුවන්. Manual payment option එක ඇතුලේ ඔයාලට දෙන්න පුළුවන් මෙන්න මෙතන payment instruction එක.
payment instruction එක manual payment process එක ඇතුලේ අපිට payment instruction දෙන්න පුළුවන් ඔයාගේ bank account එකට. අපි කියමුකෝ මෙන්න මේ විදිහට ඔයාට දෙන්න පුළුවන්. මෙතනින් ඔයාට දෙන්න පුළුවන් ඔයාගේ history එක ගැන විස්තරයක් දීලා ඔයාගේ bank account detail මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. අපි කියමුකෝ මෙන්න මේ විදිහට ඔයාට ඕන පළවෙනි option එක විදිහට. මෙන්න මෙතන payment instruction වලට ඔයාට bank detail මෙන්න මේ විදිහට දෙන්න පුළුවන් ඔයාගේ buyer. පළවෙනි ඔප්ෂන් එක තවත් ඔප්ෂන් එකක් තියෙනවා. හරි මම මේ ඔප්ෂන් එක ගැන කතා කරන්නම්. මෙතනදී දෙන්නේ මෙනුවලි බැංක් ඩීටේල්. අපේ බැංක් ඩීටේල් වලට ඔයා පේමන්ට් එක කරලා අපිට රිසිප්ට් එක WhatsApp දාන්න. මොකද WhatsApp හරහා තමයි මේක ඔක්කොම ප්‍රොසෙස් වෙන්නේ. ඔටෝමැටිකලි ප්‍රොසෙස් එකක් WhatsApp හරහා ප්‍රොසෙස් වෙන්නේ. ඔයා මෙතනදී මෙනුවලි එහෙම නැත්නම් මෙනුවලි දුන්නොත් මෙන්න මේ විදිහට පේමන්ට් ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා වගේම ඔයාට දෙන්න පුළුවන් මෙනුවලි නොවේ ඔම නැත්නම් ඔටෝමැටිකලි දීලා ඔයාගේ PayPal එහෙම නැත්නම් ස්ට්‍රිප් අපිට යූස් කරනවා නම් මේකේ ඒ මෙතඩ් එක ඔයාට ඇක්සෙප්ට් කරන්න පුළුවන්. ඔයා PayPal යූස් කරනවා නම් PayPal මෙතඩ් එක මෙනුවලි යූස් කරනවා නම් විතරක් ඉන්ස්ට්‍රක්ෂන් එක දෙන්න. එහෙම නැත්නම් ඔටෝමැටිකලි යූස් කරනවා නම් PayPal ඒ වගේම ස්ට්‍රිප් කියන ඔප්ෂන් එක දෙන්න. ලංකාවට ස්ට්‍රිප් සපෝට් නැහැ. ලංකාවෙන් එළිය කෙනෙක් නම් ස්ට්‍රිප් සපෝට්. ලංකාවෙන් එළිය කෙනෙකුට යූස් කරන්න පුළුවන්. නෝමලි ලංකාවෙන් කෙනෙකුට PayPal යූස් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඔයාගේ ඔඩියන්ස් එක කොහෙද තියෙන්නේ? ඔඩියන්ස් එක එහෙම නැත්නම් ඔයා ප්‍රොඩක්ට් එක සේල් කරන මොන කැටගරියටද කියන දේ මත ඔයාට PayPal සෙට් කරනවා නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන ඔයාගේ PayPal ඊමේල් ඇඩ්‍රස් එක මෙන්ෂන් කරන්න. මම මෙතනදී මෙනුවල් කියන ඔප්ෂන් එක දෙනවා. මෙනුවල් කියන ඔප්ෂන් එක දීලා පළවෙනි මෙනුවල් කියන ඔප්ෂන් එකෙත් පළවෙනි ඔප්ෂන් එක තමයි මේ විදිහට බැංක් ඩීටේල්ස් දෙන එක. තවත් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඔප්ෂන් එක ගැන මම කතා කරන්නම් වීඩියෝ එක අවසානට. ඒ වගේම මෙන්න මෙතන පේමන්ට් සෙටින් වල මේ විදිහට ඔප්ෂන් එක දීලා ඒ වගේම Google සෙටින් මෙතන එහෙම නැත්නම් Google Sheet එක තියෙනවා. Google Sheet එකේ වල ඩේටාස් කලෙක් කරන්න ඕනේ නම් Google Sheet එක මෙතන එන්ටර් කරන්න පුළුවන්. මම මෙතනදී මේක එන්ටර් කරන්නේ නැහැ. මේක එන්ටර් කරන්නේ නැහැ. ඒ නිසා මම මේක කම්ප්ලීට් කරගන්නවා. ඉස්සෙල්ලම මේක කම්ප්ලීට් කරගත්තට පස්සේ මේ තියෙන මගේ විස්තර ටික මම මගේ බැනර් එක ඒ වගේම ලෝගෝ එක මගේ මේ ටික මම මේ විදිහට සෙට් කරගත්තා. මේ විදිහට සෙට් කරගෙන මම මේක මෙන්න මෙතන තියෙනවා සේව් කියන බටන් එක. සේව් කියන බටන් එක ඇතුලේ මම මේක සේව් කරා. සේව් කරා. සේව් කරපුව ගමන් මෙන්න මෙතන සෙටින් ටැබ් එකේ තමයි අපි ඉන්නේ. මෙන්න මෙතන සෙටින් ටැබ් එකේ තමයි අපි ඉන්නේ. ඊට පස්සේ දෙවෙනි ටැබ් එක මොකද්ද? දෙවෙනි ටැබ් එක කැටගරි. කැටගරි ටැබ් එකට යන්න ඇඩ් මෝ කියන ඔප්ෂන් එක ඇතුලේ කැටගරි. මොනවාද? ඔයා මොන කැටගරිද ඇඩ් කරන්න? මම පළවෙනි කැටගරිය book කියන කැටගරිය ඇඩ් කරනවා. book කියන කැටගරිය වගේම ඇඩ් මෝ කියන ඔප්ෂන් එක. මෝ ඔප්ෂන් ඇඩ් කරන්න නම් මේකේ මේ version එකට යන්න ඕන. මට පළවෙනි එක කැටගරියයි ප්‍රී version එක ඇතුලේ ඇඩ් කරන්න පුළුවන්. unlimited කැටගරිය ඇඩ් කරන්න නම් $1 එකක් ගෙවලා මේකේ plan එකට යන්න ඕයි. normally මම මෙතනදී කැටගරි එකක් ඇඩ් කරනවා. book කියන කැටගරිය ඇඩ් කරලා මම මෙතනින් save කියන ඔප්ෂන් එක ඇතුලේ මම save කරනවා. හරි. book කියන කැටගරිය මට ඇති. මම මොකද ඒක කැටගරියක් තමයි sale කරන්න යන්නේ. හරි. මෙතන තියෙනවා දෙවෙනි කැටගරිය. එහෙම නැත්නම් දෙවෙනි ඔප්ෂන් එක ඇතුලේ මට product. මේක pre plan එක ඇතුලේ මට product පහක් ඇඩ් කරන්න පුළුවන්. product පහක් ඇඩ් කරන්න යද්දී මෙන්න මෙතන තියෙනවා product එකක් අපි ඇඩ් කරන්න යන්නේ. product එකක් ඇඩ් කරන්න යද්දී book කියන කැටගරිය ඇතුලේ මෙන්න මෙතනින් අපිට පුළුවන් ඇඩ් මෝ එහෙම නැත්නම් ඇක්ටිව් කියන ඔප්ෂන් එක තියෙනවා මෙතන. ඇක්ටිව් කියන ඔප්ෂන් එක ඇතුලේ මෙන්න මෙතන තියෙනවා book කියන කැටගරිය. book කියන කැටගරිය මෙන්න මෙතනින් තියෙද්දී මෙන්න මෙතනින් ඇඩ් මෝ කියන ඔප්ෂන් එක ඇතුලේ මම ප්‍රොඩක්ට් එකේ name එක ඔයා මොන book එකක්ද sale කරන්න යන්නේ. මම book එකක් sale කරන්න යනවා. අපි කියමුකෝ මම මෙතනදී මගේ book එකට සිංහල alphabet book කියන ඔප්ෂන් එක දෙනවා. ඔයාලට කැමති ඔප්ෂන් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ book එකේ name එකට එහෙම නැත්නම් description එක මෙතන තියෙනවා. description එකටත් කැමති එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාගේ image එක book එකේ image එක අපි කියමුකෝ මෙන්න මේ විදිහට මම book එකේ image එක මේකට add කරනවා. ඒ වගේම මේකේ price එක ලංකාවේ price එකකින් ඔයාලට add කරන්න පුළුවන්. මොකද අපි currency එක add කරේ ලංකාවේ price එක. අපි කියමුකෝ සිංහල alphabet එක අපි හදනවා. හොඳට හදලා අපි ඒක අපි ගේමු 1600 එකකට සේව් කරනවා. 1600 එකකට සේල් කළා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන පළවෙනි ප්‍රොඩක්ට් එක සේව් කියන ඔප්ෂන් එක ඇතුලේ ප්‍රොඩක්ට් එක සේව් කරන්න. හරි. ප්‍රොඩක්ට් එක සේව් කරා. ප්‍රොඩක්ට් එක සේව් කරද්දී ඔයාලට මෙන්න මේ ඔප්ෂන්ස් ටික මේ විදිහට පෙන්වනවා. ඒ වගේම මෙන්න මෙතනින් ඇඩ් මෝ කියන ඔප්ෂන් එක ඇතුලේ ඔයාලට මොකද ප්‍රොඩක්ට් පහක් මේකට ඇඩ් කරන්න පුළුවන්. ප්‍රොඩක්ට් පහක් ඇඩ් කරන්න පුළුවන් වගේම ඔයාලට ටෝටල් ප්‍රී ප්ලෑන් එක ඇතුලේ මෙතනින් එක ප්‍රොඩක්ට් එකක් මම ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන ප්‍රොඩක්ට් කියන කැටගරිය මම ඇඩ් කරේ. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා තීම් සෙක්ෂන් එක. එහෙම නැත්නම් මෙන්න මෙතනින් තීම්ස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. තීම්ස් එක කොහොමද සිලෙක්ට් කරන්නේ? ඔයාගේ තීම්ස් එක වට ඕන එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. කොයි විදිහටද තියෙන්න ඕන කියන දේ. ඔයාගේ තීම්ස් එක වට කැමති එකක් සිලෙක්ට් කරන්න no issue. අපි කියමුකෝ මේ වගේ එකක් මම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ විදිහට තීම්ස් එක චේන්ජ් වෙනවා. තීම්ස් එක චේන්ජ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ප්‍රිවියු කියන ඔප්ෂන් එක තියෙනවා. ප්‍රිවියු කියන ඔප්ෂන් එක ඇතුලේ ඔයාලට බලන්න ඔයාගේ ඉෂ්ටෝ එක. හරි. මේ තියෙන්නේ මේ තියෙන ඉෂ්ටෝ එක මේ තියෙන පොත මේ තියෙන විස්තරය මේක උඩ ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට විස්තරය එනවා.
මේ විදිහට විස්තරය දෙන්න. ඔයාලා පුළුවන් මෙන්න මේ දෙනින්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට විස්තරය දෙනවා. හරි විස්තරය ඕකේ. ඊට පස්සේ කරන්න ඕන මොකද්ද? ඔයාගේ ඉෂ්ට එක මම ඔයාලට ඕන විදිහට මේකට තවත් ප්‍රොඩක්ට් ඇඩ් කරගන්න. ප්‍රොඩක්ට් ඕන තරම් ඇඩ් කරන්න පුළුවන්. කැමති විදිහට ප්‍රොඩක්ට් කැටගරි තෝරගෙන ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. කැටගරි සෙට් කරන්න. කැටගරි සෙට් කළා ඔයා මේන්ටේන් කරන්න ඕන ඔයාගේ ඉෂ්ට එකක්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ක්‍රියේට් කරන්න ඉෂ්ට එකක්. ඉෂ්ට එකක් ක්‍රියේට් කරලා ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? ඊට පස්සේ කරන්න ඕන දේ තමයි ඒ ඉෂ්ට එකට රිලේටඩ් වෙන විදිහට ඔයාට පුළුවන් මේන්ටේන් කරන්න ඔයාගේ Facebook එකේ page එක. මොකද ලංකාවේ වැඩි පිරිසක් යූස් කරන network එක 78% යූස් කරන network එකක් විදිහට Facebook එක. එහෙම නැත්නම් social media network වල වැඩිපුරම යූස් කරන Facebook එක. Facebook එකේ page එකක් maintain කරලා ඔයාගේ category එක kids නම් kids, එහෙම නැත්නම් beverage නම් beverage, එහෙම නැත්නම් ඔයාට කැමති category එකක් ඇතුලේ. එහෙම නැත්නම් hand crafting නම් hand crafting. හරි. කැමති category එකක් ඇතුලේ ඔයා maintain කරන්න ඕන. ඔයාගේ Facebook page එක. Facebook page එකේ ඔයාගේ content එක consistency මෙන්න මේ විදිහට ඔයාගේ content එකත් එක්කන් ඔයාට පුළුවන් ඒකට related වෙන විදිහට. එහෙම නැත්නම් ඔයා මොකද්ද sale කරන්නේ? Kids category එකට related වෙනවා නම් kids කියන category ඇතුලේ book එකක්ද ඔයා sale කරන්නේ? Book එකක් sale කරනවා නම් consistency book එක ගැන විස්තර. මේකට එහෙම නැත්නම් එන book එකක් අලුතෙන් launching එකක් ඔයාට පුළුවන් මේකට add කරන්න. අලුතෙන් launching එකක් මේකට add කරනවත් එක්කන් ඔයාට mention කරන්න පුළුවන් ඔයාගේ ඉෂ්ටෝ එක. මෙතන තියෙන ඔයාගේ ඉෂ්ටෝ එක පොඩ්ඩක් අපේ ඉෂ්ටෝ එකට ගිහිල්ලා බලන්න. ඉෂ්ටෝ එකට ගිහිල්ලා බලද්දී එහෙම නැත්නම් ඔයාගේ ඉෂ්ටෝ එකට ගිහිල්ලා ඔයාගේ කස්ටම එනවා ඉෂ්ටෝ එකට. කස්ටම ඉෂ්ටෝ එකට ඇවිල්ලා ඔයාලා පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා delivery order. ඒ කියන්නේ ඔයාගේ ඉෂ්ටෝ එක maintain කරගෙන යන process එක ඇතුලේ මෙතනදී ඔයා WhatsApp කියන process එක තමයි use කරන්නේ. WhatsApp කියන platform එක ඇතුලේ තමයි මේ business එක run කරන්න යන්නේ. WhatsApp කියන business එක මෙතන දෙනවා. මෙතනින් ඇවිල්ලා මෙතනින් ඔයාලා පේනවා ඇති ඔයාගේ කස්ටම ඇවිල්ලා ඔයාට name එක මෙන්න මෙතන යා name එක add කරනවා delivery detail වල name එක add කරලා මම නැත්තම් මෙන්න මෙතන මේ product එක මෙන්න මේ විදිහට තියෙනවා මෙන්න මෙතනින් plus button එක add කරපුවන් පස්සේ මෙන්න මේ විදිහට plus button එක add වෙනවා ඒ වගේම ඔයාලට පේනවා ඉතින් add කරාට පස්සේ මෙන්න මෙතනින් මේ විදිහට ගාණ තියෙනවා මෙන්න මෙතනින් sub total එක ඒ වගේම discount එක 320 අපි 120ක discount එකක් දෙනවායි කිව්වා ඒ වගේම value එක 1250යි delivery charges එක රුපියල් 200යි එතකොට total එක 1450යි delivery detail දෙද්දී මෙන්න මෙතන එයා එයාගේ name එක WhatsApp number එක එයා මෙතනට enter කරන්න ඕන අපි කියමුකෝ මෙතනින් name එක මෙන්න මෙතනින් WhatsApp number එක add කළා මෙන්න මෙතනින් order on WhatsApp කියන option එක දුන්නාට පස්සේ ඔයා ගිහිල්ලා බලන්න ඔයාගේ email එක check කරපුවම පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් new order order details සම්පූර්ණයෙන් එනවා මෙන්න මෙතනින් එයාගේ WhatsApp number එක order ප්‍රමාණය එහෙම නැත්නම් මෙන්න මෙතනින් Customize on your එහෙම නැත්නම් message custom on WhatsApp. WhatsApp එකෙන් අපිට message කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපේ WhatsApp මෙන්න මේ message එක ගිහිල්ලා තියෙනවා අපේ කස්ටමර්ට. මෙතනින් අපේ කස්ටමර්ට direct WhatsApp මෙතනින් contact කරන්න පුළුවන් වගේම මෙන්න මෙතනින් අපේ message එක ගිහිල්ලා දිනවා මෙන්න මේ විදිහට අපේ කස්ටමර්ට. එතකොට අපිට කස්ටමර් මොකද්ද පළවෙනි option එක විදිහට කරන්නේ? මෙයා මෙතනදී ලස්සනට මෙතන order එක place කරනවා. Order එක place කරන්නේ WhatsApp එක හරහා. WhatsApp එක හරහා order එක place කරනවත් එක්කම එයාගේ එහෙම නැත්නම් එයාගේ details අපිට සම්පූර්ණයෙන් අපේ ඉෂ්ටෝ එකේ එහෙම නැත්නම් ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් order panel එක. දැන් අපි යනවා මෙන්න මෙතනට order කියන option එකට. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතනින් මේ විදිහට සම්පූර්ණ විස්තරේ අපිට අවිල්ල දෙනවා. සම්පූර්ණ විස්තරේ මෙන්න මෙතනින් අවිල්ල දෙනවා වගේම මෙන්න මෙතන action එහෙම නැත්නම් action plan එක දෙනවා accept කියන option එක. Accept කියන option එක දුන්නාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් payment detail දෙනවා නම් මෙන්න මෙතනින් payment instruction එක දෙක අපිට පුළුවන් accept කරන්න. Order එක accept කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් accept කරාට පස්සේ මෙන්න මේ විදිහට continue on chat කියන option එක දෙනවා. මෙන්න මෙතනින් ඔයාට ඉදිරි ටික continue කරගෙන යන්න පුළුවන් ඔයාගේ WhatsApp එක හරහා. WhatsApp එක හරහා continue කරනවා වගේම මම කිව්වා මම මෙතනදී use කර මොකද්ද platform එක. එහෙම නැත්නම් මම කිව්වා මෙන්න මෙතනදී payment setting වලට මම use කරේ මොකද්ද මගේ bank details තමයි මම use කරේ. Bank details use කරනවා වගේම මම කිව්වා manual process එකේ තව option එකක් තියෙනවා. අපි bank detail අපිට refer කරන්න බෑ international audience එකට. මගේ හැමදාම target එක international audience එක. එතකොට international audience එක අපිට ඇච් කරන්නේ කොහොමද මේ method එක through? තියෙනවා method එක. ඒ method එක ගැන කතා කරන්න ඉස්සරින් especially මතක් කරන්න ඕන online business එකක් කරන්න ආව නම් අතර මේ online business එක ඇතුලේ වා real update එකක් ඉන්න ඕන real update එකක් ඉඳියොත් තමයි online business එකක් ඇතුලේ වාට success වෙන්න පුළුවන් online business එකක් කරන්න යන process එකේදී SL online bro විදිහට මම දැකපු දේ SL online ගිහපු පාරේ
ඔයාට යන්න ඕනේ කියලා හිතනවා නම් මම දැක්කේ ඔගේ තියෙන්නේ social media ඒ වගේම selin affiliate marketing freelancing cryptocurrency ඔච්චරයි තියෙන්නේ අතරම මම අද කතා කරන්නේ selin business එක මේ selin කරන්න කොහොද මේ selin එක කරන්නේ whatsapp පාරා එදෙත් එක ඔක තමයි process එක ඇතුලේ යද්දී SL online bro විදිහට මම recommend කරනවා මගේ පළවෙනි recommendation එක YouTube එක YouTube එකට හා මම දැක්කේ නෑ online business එක ඇතුලේ සල්ලි හොයන්න තවත් method එකක් තියෙනවා මගේ පළවෙනි recommendation එක YouTube එක මොකද YouTube එක ඇතුලේ කරන්න බැරි දෙයක් නෑ YouTube channel එකක් කියන්නේ subscribers ලා 1000 watch time 4000 නෙමෙයි YouTube channel එකක් කියන්නේ 8000 ගේ දෙයක් YouTube channel එකක් කරා වඩ සල්ලි ඇත්තටම හොයන්න ඕනේ නම් ඔයාලා පුළුවන් මෙන්න මේ master course එක හරහා ඔයාට YouTube channel එකක් කොහොමද හරියට කරන්න කියන දේ A to Z learn කරන්න. ඒ වගේම selling business එක ගැන කතා කරද්දී dropshipping business එක කොහොමද හරියට කරන්න කියන දේ. මෙතන තියෙනවා. මෙතන dropshipping business එක දන්නා නම් ඔයා WhatsApp එකේ ඔයාගේ store එක හරහා dropshipping කරනවා. හැබැයි dropshipping කියන concept එක දැනගන්න ඕන. ඔයා theories දැනගෙන වැඩක් නැහැ. Practical විදිහමයි මේක දැනගන්න ඕන. මේක 100ට 100ක් මේ master course සදලා තින්නේ. 100ට 100ක් practical. කිසිම theory නැහැ. Practical. කරලා පෙන්නලා තමයි තියෙන්නේ මේක කරන විදිය. ඒ වගේම තමයි dropshipping business එක, ඒ වගේම තමයි affiliate marketing වල main part එක social media. Social media. ලංකාවේ කට්ටිය social media වල වැඩිම උරුම use කරන platform එක තමයි මම කිව්වේ Facebook එක. හැබැයි Facebook එක use කරාට මම දන්නවා ලංකාවේ කවුරුත් Facebook එකෙන් සල්ලි හොයන්නේ නැහැ. අතලොස්සක් කරන්න. මොකද ඔය social media ඇතුලේ සල්ලි හොයන්න පුළුවන් method ගොඩක් තියෙනවා. හැබැයි ඒක හරියට දැනගෙන ඉන්න ඕන. Social media හරියට handle කරගන්න දැනගෙන ඉන්න ඕන සල්ලි හොයන්න. ඔයා හිතනවා නම් Facebook එකේ post එකක් දාන්න දන්නවා. Facebook එක ඇතුලේ එහෙම නැත්තම් like comment කරන්න දන්නවයි කියලා. ඒක නෙමේ social media. Handling කියන්නේ එහෙම නැත්තම් social media marketing කියන්නේ. Social media ත් එක්කන් අපි වැඩ කරද්දී අපි ගොඩක් දේවල් දැනගෙන ඉඳිය යුතුයි. මෙන්න මේ master course එකේ තියෙනවා. කොහොමද හරියට social media handle කරගෙන ඔන්න ඔය match එක ගහන්නේ. ඒ වගේම තමයි freelancing කියන business model එක හරියට කොහොමද practice කරන්නේ? Freelancer කෙනෙක් වෙන්නේ කොහොමද හරියට? ඔයා හිතන තරම් ලේසි නෑ freelancer කෙනෙක් වෙන්න. ඒ වගේම freelancer කෙනෙකුට වැඩ කරන්න තියෙන places විදිහට 5 upwork වල එහෙම නැත්නම් freelancer network වල ගිහිල්ලා අපි හරියට කොහොමද වැඩ කරන්නේ? A to Z freelancer master course එක ඇතුළේ තියෙනවා. ඒ වගේම තමයි freelancer කෙනෙක් විදිහට වැඩ කරද්දී එහෙම නැත්නම් online business එක ඇතුළේ success වෙන්න skills ඕන. මෙන්න මෙතන තියෙනවා Photoshop එහෙම නැත්නම් graphic designing කියන skill එක කොහොමද හදාගන්නේ? ඊළඟ step එකේදී ළඟදිම යනවා තමන්ගේ website එකක්, blogging, ඒ වගේම e-commerce website එකක් කොහොමද අප හදන්නේ කියන දෙයට ළඟදිම step එක තියෙනවා. පොඩි දවසක් ඒකට දෙන්න. ඒ වගේම cryptocurrency වල part එකක් තමයි NFT. NFT හරහා කොහොමද සල්ලි හොයන්නේ කියන දේ. A to Z මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ master courses 6ම link එක මේ video එකේ description එකේ තියෙනවා. කැමති නම් ඔයාලා ඇවිල්ලා අපිත් එක්ක join වෙන්න පුළුවන්. Join වෙන ඕනම කෙනෙකුට direct මගේ WhatsApp number එකේ join වෙන මොහොතේම ඔයාලට දෙනවා. ඒ වගේම තමයි lifetime support එක. ඒ වගේම තමයි guarantee. මම guarantee එකක් දෙනවා. Guarantee මොකද්ද දන්නවද? එන්නේ මොන area එකෙන්ද? ඔයා එන්නේ area එක මොකද්ද? ඒ area එකෙන් මම ඔයාව success කරනවා. එන්නේ ඔයා freelancing කරලා success වෙන්නද? මම අනිවාර්යෙන්ම ඔයාව success කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න. ඔයා මොන area එකෙන් ආවත් ඔයා වැඩ කරන්න බලන් ඉන්න. වැඩ කරන්න නැතුව සල්ලි හොයන්න පුළුවන් method එකක් තාමත් මම identify කරගෙන නැහැ. මොකද එහෙම method එකක් නැහැ. වැඩ කරොත් අපිට online හෝ වේවා offline හෝ වේවා සල්ලි හොයන්න පුළුවන්. වැඩ කරන්න ඕන පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. මහන්සිර වැඩ කරන්න පුළුවන් නම් ඔයාට online business එකක් ඇතුලේ ඔයාට success වෙන්නත් ඕනේ නම් ඔයාට පුළුවන් අපිත් එක්ක join වෙන්න. මේ video එකේ description එකේ තියෙනවා මේ master courses වල link එක. ඒ වගේම තමයි discount එකත් අද දවස් ඇතුළතදී ඔයාට discount price එකට ඕනේ නම් join වෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. Especially ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් මම කිව්වා international audience එකට touch කරද්දී අපිට bank account එකක් අපිට refer කරන්න බෑ. එයාලට අපිට කියන්න බෑ අපේ bank account එක රණේ ඇවිල්ලා දාන්න අපිට payment එක දාලා slip එක දාන්න කියන්න බෑ. අන්න ඔතනදී තියෙන solution එක මොකද්ද? Solutions ගොඩක් තියෙනවා. ඔයාට මේකෙදි කැමති solution එකක් use කරන්න පුළුවන්. ඕනේ නම් ඔයාට ඔයාගේ website එක හරහා payment gateway එකක් දෙන්න පුළුවන්. Payment gateway එකක් දෙද්දී එහෙම නැත්නම් ඔයාට payneer gateway එක දෙන්න පුළුවන්. No issue. මොකද මම මේ payneer gateway එක website එකක් හරහා gateway එක දෙන එක ගැන කතා කරන්නේ නැති reason එක තමයි අද මම මොකද ඒ ගැන SL online bro විදිහට තාම ඔයාට කතා කරලා නැහැ. මොකද මම කතා කරපු නැති දෙයක් ඔයාට කරන්න කිව්ව සමහරට ඒක අසාධාරණයි. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඔයාට පුළුවන් ලංකාවේ කෙනෙක් විදිහට සමහර විට මේ වෙබ්සයිට් එක දන්නවා පේහිය. එහෙම නැත්නම් පේහිය හරහා අපිට පුළුවන් payment gateway එකක් ගන්න.
ඔයාට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන පේහිය පේහියේකේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙන පේමන්ට් ගේට් එකක් ගන්න. ඒ කියන්නේ normally payment gate එකක් ගත්තොත් අපිට totally free වුණත් ගන්න පුළුවන් limit එක තියෙන්නේ 50000යි. 50000ක limit එකකට totally free ගන්න පුළුවන්. හැබැයි 2.50ක limit එකට ඔයාට පේනවා ඇති එහෙම නැත්නම් මෙන්න මේ විදියට 2990ක් ගෙවලා ඕනේ නම් ඔයාට මේක හරහා payment gate එකක් ඕනේ නම් අපිට ගන්න පුළුවන්. Payment gate එක international audience එක touch කරනවා නම් අපිට payment gate එකක් ඕනේ. Payment gate එක ගැන කතා කරද්දී මේකේ තියෙනවා ඔයාට පේනවා ඇති එහෙම නැත්නම් මෙන්න මෙතන options ගොඩක් මෙයාලා accept කරනවා. Options ගොඩක් accept කරනවා කියන්නේ visa එහෙම නැත්නම් master card ඒ වගේ මේ වගේ ලොකු ප්‍රමාණයක් accept කරනවා. ඒ නිසා අපිට international audience එක touch කරනවා නම් normally මේ වගේ තවත් ඕනතරම් payment gateway තියෙනවා. Search කරලා බලන්න ලංකාවේ payment gateway supply කරන ඕනතරම් කට්ටිය ඉන්නවා. මේ payment gateway එකක් අරගෙන මෙයාලා දෙන්නේ අපිට service එකක්. මොකද අපේ online business එක ඇතුලේ හෝ මොකද e-commerce කියන subject එක ඇතුලේ මේ payment gateways. ඒ කියන්නේ අපිට එළියෙන් customer ට pay කරන්න එයාලා options ටිකක් දෙනවා. මොකද මම දුන්නේ මෙතනදී එක option එකයි. මෙතනදී මම දුන්න option එක තමයි මගේ bank account එක. නමුත් international audience එකට මේක ලොකු කරදරයක්. එයාලට ඕන එහෙම නැත්නම් අපිට මෙතනදී accept කරන්න පුළුවන් manual process එක නෙමෙයි automatically process එක. අපිට සමහර වෙලාවට PayPal strip support නැත්නම් ලංකාවේ කෙනෙක් නම් PayPal එක use කරන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් additional option එකක් විදිහට manual option එක ඇතුළෙම ඔයාලට මේ payment gateway එක මෙයාලගේ දෙන්න. මෙයාලා මේ payment gateway එක අපි ගත්තාට පස්සේ අපිට දෙනවා මෙයාලගේ link එක. ඒ link එකෙන් ගිහිල්ලා අපේ මේ account එක අපේම වෙනම handle වෙනවා. එතනින් ගියාට පස්සේ international audience එකට ඕන option එකක් visa හෝ debit card එහෙම නැත්නම් ඕන card එකක් use කරලා එයාගේ payment එක complete කරන්න පුළුවන්. complete කරාට පස්සේ ඒ payment එක handle වෙන්නේ මෙයාලා හරහා. අපිට තියෙන්නේ අපේ order එක අපේ store එක හරහා අපිට ඕන විදිහට maintain කරන්න. ඒ නිසා මේ option එක හරියට use කරොත් ඇත්තටම ඔයාලා හරියට මේ method එක use කරොත් එහෙම නැත්නම් මේ වෙද්දි මේකේ ඔප්ෂන් එකක් දීලා නැහැ. මේකේ WhatsApp කියන ඔප්ෂන් එක ඇතුලේ ඔයාලට පේනවා ඇති. මම මෙතනදී offer කරලා ඔප්ෂන් එකමයි තියෙන්නේ. මේ ඔප්ෂන් එකට එහා අපි ආ යුතුයි. එහා යා යුතු නම් අපි එක්ක මේ වගේ payment gateway එකක් එහෙම නැත්නම් අපේ website එක කරා කියන තැනට ආ යුතුයි. හැබැයි නමුත් normally මෙතනදී ලොකු advance එකක් තියෙනවා. මොකද මෙතනින් අපිට shop එකක් maintain කරන්න පුළුවන්. අපේ shop එක maintain කරද්දී එයාට ඇවිල්ලා අපේ order එක place කරන්න පුළුවන් automatically. ඒක තමයි තියෙන advance එක. අපේ ඕඩේක අපේ එයාට ප්ලේස් කරන්න පුළුවන් ඔටෝමැටිකලි. ඕඩේක ප්ලේස් කරාට පස්සේ එයාට WhatsApp through අපිට සපෝට් එක දෙනවා වගේම එයාගේ ඕඩේක ඔටෝමැටිකලි ප්‍රොසෙස් වෙන්නේ. ඔටෝමැටිකලි ප්‍රොසෙස් වෙද්දී ඇත්තට මේක කස්ටමර්ට ලොකු සපෝට් එකක්. මොකද කස්ටමර් ඇවිල්ලා අපේ ඕඩේක මෙතනින් තමයි ප්ලේස් කරන්නේ. එතනින් ප්ලේස් කරන නිසා කස්ටමර්ට එක කරදරයක් නැහැ. WhatsApp දදායින් දෙයක් නැහැ. එයා කැමති ප්‍රොඩක්ට් එක මෙතනින් තෝරගත්තා. ප්‍රොඩක්ට් එක තෝරගෙන එයාට පුළුවන් ප්ලේස් කරන්න එයාගේ ඕඩේක. එතකොට මේක ඇඩ්වාන්ස් එක මම හිතනවා ගණී කියලා. නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. SL online bro විදියට මම කැමති ඔයාලට මම දන්න දෙයක් කියලා දෙන්න. ඒ ඔප්ෂන් එකත් යූස් කරන්න. ඒ ඔප්ෂන් එක ඒ විදිහට යූස් කරනවා වගේම ඔයාල කැමති එහෙම නැත්නම් මම මෙතනදී ඩිසයිනින් පාර්ට් එක online business එක මේ ඩිසයිනින් පාර්ට් එක මාරම වැදගත්. මොකද ඔයාගේ store එක හෝ වේවා ඔයාගේ වැඩපිළිවෙල ගැන හිතන්නේ මේ ඩිසයිනින් පාර්ට් එකත් එක්ක. ඔව් කොහොමද හරියට ඔයාගේ ඩිසයින් එක කරන්න කොහොමද හරියට ඔයා offer කරන්න කියන දේ මත ඔයාගේ product එක ගන්නවද නැද්ද කියලා තීරණය කරනවා. මොකද ඔයාගේ customer ගේ පළවෙනි appearance එක එහෙම නැත්නම් පළවෙනි තමයි ඇවිල්ලා ඔයාගේ product එක image එක දාගද්දී ඒකේ පා වෙනවා නම් ඔයාගේ store එකේ පා වෙනවා නම් එතනදී ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා store එක හදද්දී පොඩ්ඩක් මෙන්න මේ ඩිසයිනින් පාර්ට් එක ඇතුලේ කරනවා යූස් කරන්න කරන ප්‍රොවෂන් එක ඇතුලේ මෙහෙම නැත්නම් කරන ප්‍රොවෂන් එක ෆ්‍රීලාන්ස් මාස්ටර් කෝස් එක ඇතුලේ එහෙම නැත්නම් මෙන්න මේ Facebook group එක ඇතුලේ totally free දෙනවා. කරන ප්‍රොවෂන් එක යූස් කරන්න පුළුවන් ෆ්‍රීලාන්ස් මාස්ටර් කෝස් එක ඇයිට. ඒකත් ස්පෙෂලි මතක් කරනවා. එමෙති කෙනෙක් ඉන්නවනම් ආරාධනා කරනවා තව එක දවසක් discount price එක තියෙනවා. එහෙම නැත්නම් අද දවස ඇතුළත discount price එකට කැමති නම් ඔයාලට මෙන්න මේ master process එකක් ඔයාලට show වෙන්න පුළුවන්. SL online bro එකක් ඔයාලට ගමනක් යන්න ඕනේ කියලා හිතනවා නම් මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා මේ master process වල link එක especially. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් පොඩි හරි දෙයක් ගත්තා නම් ඔයාලට පුළුවන් SL online bro channel එක දැන් subscribe කරලා අපිත් එක්ක set වෙන්න. මොකද ඔයාලට ඉස්සරහට අනිවාර්යෙන් ගමනක් තියෙයි SL online bro එකක් ඉදියොත්. මොකද හැමදාම කතා කරන්නේ real concept එක 100%ක් practical කරන්න පුළුවන්. එහෙම නැත්නම් practically method එකක් තමයි කතා කරන්නේ. ඒ නිසා මම හිතනවා
ඔයා අපිත් එක්කන් ඉදි අදර ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක්.